சித் இவரு செமின் சிவின நெத்தலகீன சரசன ஆதரன் ஜீவித்தேக்கி ஆதன ஹிதமி துருசுவதாய் சல்மல்யாய සුබදාසනක් සුබදවසක් හැමෝටම ශ්‍රී ලංකේ අපේ ජන සමාජයේ අතිශය ජනප්‍රියම කලා මාධ්‍යයක් තමයි ගීතය. ගීතය ගැන කතා කරද්දී මේ ගීතයේ වර්තමාන උරුමකාරයන් අතරට ඔබව අද සල්මල්ලයන් කැඳවාගෙන යන්නට අපි අදහස් කරා. ඒ තාරුණ්‍යයේ සුවඳ හොඳින් දැනෙන හොඳින් හැඟෙන උදෑසනක් හැටියටයි මට මේ උදෑසන හැඟෙන. එන්න සල්මල්ලයට. සල්මල්ලය නිලුපුල් යුවනේ රතු තොල් සගනේ තවරු සිනී මුසුහිතේමා සිරුරේවෙනි මා සිරුරේවෙනි ගලන ගගේ මද අහුරා වැට කොටු බඳිමු නොහේ සුළඟ වැදි මෙර නොසලෙන් නොහඬයි මදමී කුලේ පෙම් සුවඳ කිසිදාමකී නොහි පාවියවි සුසුම් නිලු පුල් යුවලේ රතු තොල් සගනේ තවරුසිනි මුසුවිතේමා සිරුරේවෙලි මා සිරුරේවෙලි මා සිරුරේවෙලි මා සිරුරේවෙලි මෙවගේ උදැස්සනක එවැනි ගීතයක් අහනකොට ගතට සිතට දැනෙන සතුට මෙතකයි කියා කිව නොහැකි තරමටම සමීපයි. ඔව්. මර්වින් පෙරේර, අමල් පෙරේර, අද නදිමල් පෙරේර. සුබදසනක් නදිමල්. සුබදසනක්. කොහොමද සනීප? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්න. හරි ලස්සන ගීතයක් නේද උදැස්සනම ගායනා කරේ. මොකද හිතන්නේ ගීතය ගැන? ගීතය ඇත්තරම මේ මගේ සීයාගේ ගීතයක්. ඉතින් මං පෞද්ගලිකව සීයාගේ ගීතවලින් ආසම කරන ගීතයක්. ඉතින් මං හැමතැනම මේක කියනවා ගිහිල්ලා ඉතින් අදත් කිව්වා. ඔව්, දැන් මර්වින් පෙරේර මහත්මයාගේ ගීත ගැන කතා බහ කරද්දී නදි බාල සර්වජන ගීත බවට ඒව පත් වෙලා තිබෙනවා. මොකද බාල මහලු වැඩිහිටි මධ්‍යම පන්ති ඉහළ පන්ති පහළ පන්ති මේ හැමෝම රස විඳිනවා. දැන් එවැනි ගීත ගැන අද දවසේ වර්තමානයේ කොහොමද නදි බාල හිතෙන්නේ? මොකද තරුණ පරම්පරාව ඉදිරියට යන කෙනෙක් ඔබ. ඒකනේ ඉතින් ඇත්තටම සතුටුයි. මොකද සීයා දෙයක් කරලා ගිහිල්ලා තිනවා. ඉතින් ඒක ඒ කාලේ අය වගේම මේ කාලේ ඉන්න අයත් දිගටම අහන එක ගැන ඇත්තටම සතුටුයි. සීයා දෙයක් කරලා ගින් තිනවා. ඊට පස්සේ තාත්තත් යමක් කරමින් සිටිනවා. කරලා තිනවා. පුතා මොකද කරන්නේ? මමත් තාම දෙයක් කරන්න හොයනවා. දෙයක් කරන්නට හොයනවා. තරුණ පරම්පරාව බොහොම දක්ෂයෙක් හැට තමයි නදිමල්. මෑත කාලේ ඔබත් මේ සංගීත ශේෂ්ත්‍රී ඉන්න දෙවැනි පරම්පරාවේ පිරිසත් එක්ක අත්වල මෙදගෙන සිටින්නේ. මොකද හිතෙන් ඔය කණ්ඩායම ගැන ඔය පිරිස පිළිබඳව ඔබේ පරම්පරාවේ? ඔව්, පිරිස ඉතින් ඇත්තරම සතුටුයි. මොකද මේ අපි අහම්බෙන් එකතු වෙන්නේ. අපි ප්ලෑන් කරලා හම්බුණ ඇතිවෙච්ච යාළුකම් නෙමෙයි. ඉතින් එක එක තැන්වලින් එකතු වෙලා ඉතින් දැන් අද වෙනකොට අපි අර යාළුවන්ටත් වඩා එහා ගිය සහෝදර බැඳීමක් ඇතිලා තිනවා අපේ. ඉතින් ඇත්තටම ඒක හරි ලොකු දෙයක්. ඉතින් ඔව්, ඒ හරහා ශක්තිමත් බැඳීමක් බැම්මක් මේ සංගීත ශේෂ්ත්‍රයේ නවකීන් අතර පැතිරෙනවා කියන සිතුවිල්ල හරි වටිනාකමක් එකතු කරනවා. ඉතින් අමල් පෙරේරාගේ පුතා නදිමල් පෙරේරා, ඒ වගේම ඒ පරම්පරාවල එන සීළු දෙනත් එක්කම අත්වල බැඳගෙන කතා බහ කරද්දී හෙට දවසේ සංගීතය ගැන මේ ගීතය ගැන සුබ ලකුණක් අපට පෙනෙනවා, අපට හැඟෙනවා. අපි විරාමයක් ලබාගෙන තව දේ කතා කරමු. අහසින් වැටේනා බින්දු බින්දු
සිපගන්න බයින් මහපොළුව පිනිබින් දුහඩනවා නිම්නාද දී දෙතුළතර නදිබල් දැන් ඔබය ගීත ගායනා කරදි මට මෙන්න මෙහෙම දෙයක් හිතුණ. ගීතය කියන්නේ කෝටි සංඛ්‍යාත ජනකායක් බොහොම අපුරු රස විඳින කලාවක්. දැන් ගීතය ඕනම තැනකින් දැන් ඕනම වෙලාවක තමන්ට කැමති ආකාරයට රස විඳින්න පුළුවන්. එනිසාම ගීතයක් ඉදිරිපත් කරද්දි ගායකයෙක් හෝ ගායිකාවක් ඒ දේ හොඳට දැනගෙන සිටිය යුතුයි කියන තැන තමයි අපි සිටින්. මොකද ඕනම තැන රස විඳින්න පුළුවන් නිසා. කොහොමද ගීතය ඔබට හැඟෙන්නේ ඔබට දැනෙන්නේ? එමයි ගීතයක් මට දැනෙන පිළිවෙලට ගීතයක් වුණාට පස්සේ ඒක ඒක සර්ව සම්පූර්ණ වෙන්න නම් ඒකේ පද රචනය සංගීතය සහ තනු ඒ ඔක්කොම එකට ගැලපෙන්න ඕනේ. ඉතින් සමහර ගීත තියෙනවා ඉතින් අපි මේ අහන මේ යන විදියට ඇහෙන සින්දු තියෙනවා ඒවා වලට ඒ කියන්නේ එච්චරම අර පද රචනයට ගැලපෙන තනුවක් නැති ගීතක් තියෙනවා. ඉතින් මං හිතන්නේ එහෙම වෙලා බෑ. ඒ කියන්නේ ගීතයක් වුණාට පස්සේ ඒකට මෙලඩික ලිරික්ස් ඔක්කොම මේවා ගැලපුණොත් තමයි ඒක සාර්ථක ගීතයක් බවට පත් වෙන්නේ. දැන් තරුණ પરම්පරාව ওই විදිහට හිතනවද? දැන් ඔබ දැන් ওই විදිහට හිතුවා. මොකද මර්වින් පෙරේරා, අමල් පෙරේරා ඒ විදිහට හිතපු නිසා තමයි ඔවුන් තාමත් අපේ අතර රැඳෙන්නේ. දැන් ඔබත් ඒ විදිහට හිතනවා කියන හැඟීම දැන් ඔබේ වචන වලින් කියනවා. දැන් කොහොමද ඔබ ඒ දේ ගැන තවදුරටත් හිතන්නේ? මං ඉතින් එහෙම අර මට ඉතින් හිතනවා එහෙම මේ දෙයක් අපි මොනවා හරි දෙයක් කරනවා නම් ඒක හරි දෙයක් කරන්න එපා. ඔව්. ඉතින් ඒක නිසා එහෙම හිතන්නේ මං හිතන්නේ අපේ මේ දැන් මේ අපි ඉන්න කට්ටිය මේ પરම්පරාවේ එහෙම හිතලා වැඩ කරන අය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ දැන් උරුමකාරයෙන් දැන් પરම්පරාවෙන් උරුමකාරයෙන් දැන් වින් පෙරේරා මහත්මයාගෙන් පස්සේ අමල් පෙරේරා අමල්ගෙන් පස්සේ ඔබ ඒ උරුමකාරයෙන් විතරද ওই විදිහට හිතන්නේ? ඒක නම් ඉතින් ඒ කට්ටියකම තමයි අහන්න ඕනේ. අපි නම් ඉතින් අපි කියන්නේ මම නම් පෞද්ගලිකව ඒ දේවල් කල්පනා කරලා බලනවා. මට දැන් මට ඇත්තටම ආරාධනා ලැබෙනවා ගීත වෙන අය නිර්මාණය කරලා. ඉතින් මම ඒවා සෑහෙන්න තෝරලා බේරලා තමයි බාරගන්නේ. ඉතින් දැන් ওই ගීතේ සංගීතයේ කියන දේ ඔබේ අර උරුමයත් එක්ක සිටින ඔබේ සීයා ඔබේ තාත්තගේ මේවා ලේ උරුමෙන් ඔබට අයිති වෙලා තියෙන දේවල්. දැන් මේවා අයිති වුණා කියන පළියටම නොහිඳ මේ දේ පිළිබඳව හැදෑරීමක් කිරීම අවශ්‍ය නේද? කොහොමද ඔබේ හැදෑරීම? මම සංගීතය ගැන නේද? මම සංගීතය ඇත්තටම මේ හැදෑරුවා. මම පාසල් කාලේදීත් පාසල් යනකොට සංගීත විෂයක් විදිහට හැදෑරුවා. සහ ඊට පස්සේ ස්කෝලින් අවුට් වුණාට පස්සේ මම අමරනාත් රණතුංග කියන ගුරුවරයාටතේ ක්ලාසිකල් ගිටා ඉගෙන ගත්තා. සහ කසුන් කල්හාර අංකල් ළඟ වොයිස් ට්‍රේනින් ක්ලාස් එකට ගියා.
ඉතිං ඒ විදිහට අපි ටර උපතින් ලැබුණ දේ ඒ විදිහට තියාගන්න ඒ විදිහටම තියෙන්න්නරන්න නැතුව අපි ඒක වැඩි දියුණු කරගත්තොත් ඒක වටිනෝගල මටිදෙන ඔව උපතින් තමන්ට ලැබුණේ උරුමයන් තවදුරටත් වැඩි දියුණු කරගැනීමේ යුතුකම වගකීම නදිමාල් සතු වෙලා තියෙන තමයි නදිමාල් පිළිබඳව හෙට අනාගතයේදී අපිට සුබ සෙහින දක්ටට පුළුවන් වෙන්නේ මර්වින් පෙරේර අමල් පෙරේර ඊළඟ පරම්පරාව නදිමාල් පෙරේර සුබ ලකුණක් මේ කලාවේ මේ සංගීතයේ මේ ගීතේ නැවතත් විරාමය සල්මල් යාය मिलके भी हम ना मिले तुमसे न जाने क्यों सपने के ये फासले तुमसे न जाने क्यों अनजाने ये सिलसिले तुमसे न जाने क्यों सपने के पल को तले तुमसे न जाने क्यों बिंबर मधु मगे मानते उबिन मिदुने सुरूपी दे නදිමාල් මෙහෙම ගීත ගායනා කරනකොට මට හිතුණ දෙයක් අම්මා කෙනෙක් හැටියට නදීෂත් අමලුත් කොතරම් පිං කරලා තියෙනවද මේ වගේ රත්තරම් වටින පුතෙක් ලබන්න බොහොම දක්ෂතා ඇති පුතෙක් ලබන්න. ඉතින් නදිමාල් දැන් සීය ගැන කතා කරමු. මර්වින් පෙරේර ඔහුටම ආවේණික අනන්‍යතාවක් උනගාගත්තා. අමල් ඔබේ පියත් පියාගේ ගීත ගායනා නොකර ඔහුම ඔහුගේ අනන්‍යතාවක් උනගාගෙන තිබුණා. කොතනද නදිමාල් ගැනනතාවේ අතර මමත් උත්සාහ කරන්නේ එහෙම තමයි තාත්තා කරපු දේ يعني තාත්තා සීයාගේ ගීත කියලා ඉදිරියට ආවේ නැහැ ඒ සීයා ගීත කිව්වා ඒ තාමත් කියනවා ඒත් තාත්තා යාගෙම දෙයක් හදාගත්තා ඉතින් මටත් අතර මොනේ මගේ කියලා දෙයක් කරගෙන ඉස්සරහට යන්න තාත්තගේ සීයාගේ ගීත ගායනා නොකර ඉන්නවත් නෙමෙයි ඉල්ලීම් කරනකොට කියනවා අද නාගේ ඉතින් ඒ විදිහට මගේ මොකක් හරි දෙයක් කරන්න තමයි අතර මමත් බලාපොරොත්තු වෙන්නේ. ඔව් මර්වින් පෙරේර මහත්මයා අමල් පෙරේරත් ගී බසින් ජනතාවට කළ ආදරය නොබෝ දිනකින් නදිමාලුත් අපිට කරાવી කියන සිතුවිල්ල අපේ හිතවල ඇති වෙලා තිබෙනවා. නදිමාල් මේ දවස්වල මොනවද කරන්නේ? මේ දවස්වල අලුතෙන්ම වෙන්නේ මගේ පළවෙනි මියුසික් වීඩියෝ එකේ වැඩ කරන්න බලාගෙන ඉන්නවා. ඒක ටික 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 කල් ඇදෙනවා දැන් සති දැන් මාස ගානක ඉඳලා ඉතින් අද තමයි අත්‍තරම මේ කරන්න මේ
වීඩියෝ එක කරන්න තිබුණේ. ඉතින් ඒක ටිකක් ඊළඟ සතියේට කල් ගියා. ඉතින් ඊළඟ සතියේ වෙනකොට ඒක ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. සාමගේ බෑන්ඩ් එක තියෙනවා 0.5. මම බෑන්ඩ් එකේ වැඩත් කරගෙන යන ගමන් මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා. ද මියුසික් වීඩියෝ එකක් කරද්දී සාමාන්‍යයෙන් අපි දැන් මියුසික් වීඩියෝ හැම විටම දකින ඔක්කොම බොහෝ වෙලාවට ඒකාකාරී වගේ දකිනවා. නදිමාල් කොහොමද මේ සාමාන්‍යයෙන් ප්ලෑන් කරලා තියෙන කොයි විදිහටද? ඒ වෙනසක් කරන්නද නැත්නම් නදිමාලුත් අර වෙන දකින වීඩියෝ මියුසික් වීඩියෝ වගේ ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ කොහොමද? නෑ මෙහෙමයි. ඒක තීරණය කරන්නේ වීඩියෝ එකේ ස්ක්‍රිප්ට් එක හදන අය තමයි. ඉතින් එයා දැන් මගේ ගීතය ඇත්තර මේ සනුක වික්‍රමසිංහ නිර්මාණය කරේ. ඉතින් ඒකට තමයි මේ වීඩියෝ එක කරන්න. ඉතින් කොහොම වේද දන්නේ නැහැ. මමත් හරියටම ස්ටෝරි බෝඩ් එක තාම දන්නේ නැහැ. ඔය දැන් ස්ටෝරි බෝඩ් එක බලලා නදිමාල්ගේ අලුත් මියුසික් වීඩියෝ එක රස විඳින්න අපි හැමෝටම ආරාධනා කරමු. මොකද මර්වින් පෙරේරා කියන අනන්‍යතාව, ඊට පස්සේ අමල් පෙරේරා විසින් ඔහු ඒ අනන්‍යතාව ගොඩනගාගත් ඔන්න නදිමාල්ට පැවරෙන ලොකු වගකීමක් සීයයි තාත්තයි ගෙනාපු ඒ සංගීත කලාවේ ඉදිරියට ගෙන යන්න. මම හිතන්නේ ඒ සඳහා සූදානම් දැන්නේ. ඔව්. අපි සුබ පතනවා. හැමනම් සල්මල්ලෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අමල් ඔබටත් ස්තුති, නදිෂා ඔබටත් ස්තුති, නදිමාල් ඔබටත් ස්තුති. නංගිවත් මතක් කරා. එහෙමනම් තවත් දවසක හමු වෙමු සල්මල්ලයා සමග.